ආයිබෝවන් හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ එක්වන්නේ සියත රාත්‍රී පුවත් සමගින් මම උදේශානිට මේ ගෙදර ප්‍රථම නවධානය රාත්‍රී පුවත් සිරස්තල වෙත සෑම පුද්ගලයෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකිවන අයුරින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අරමුණයි ජනපති යලි සිහිපත් කරයි වසර අවසන් වන විට විදුලිය ලබා දීම 100%කින් අවසන් කරනවා කෙරවල පිටිය LNG විදුලි බලාගාරයේ ඉදිකිරීම ආරම්භමින් අගමැති කියයි කොවිඩ් මෘතදේහ ආදාහණයට මඩකලුපේ සහ අම්පාරෙත් ස්ථාන දෙකක් මඩකලුපු ඔට්ටමාවඩි ප්‍රදේශයේදී පළමු වරට කොවිඩ් මෘත ශරීර පහක් බුහුම දානය කරයි කොවිඩ් වෛරසයට එරෙහි ව්‍යාජ එන්නත් රට තුලට පැමිණීමේ අවදානමක් පිළිබඳ අනාවරණයක් රට තුල පවතින්නේ එන්නත් සූදුවක් විපක්ෂ නායකවරයාගෙන් චෝදනා තවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකක් කතානායකවරයාට පළාත් සභා ගැන පොහොට්ටුවේ පරස්පරය යම් යම් පිළිස් කකුලෙන් අදින බව අපිට නිකන් දැනෙනවා මම එදත් අදත් කවදත් පළාත් සභාව වලට විරුද්ධයි රාත්‍රී පුවත් තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ජාතික ආරක්ෂාවට මූලිකත්වය ලබා දෙමින් සෑම පුරවැසියෙකුටම බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම රජයේ මූලික අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගෙමින් ගුවන් හමුදාවේ බලගන දෙකකට වර්ණ ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගෙමින් ගුවන් හමුදාවේ බලඝන දෙකකට ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීමේ ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේදී පැවැත්වුණා සොරකිමු ලකඹර තේමා කරගනිමින් දශක හතක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලගණිය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලගණියට ජනාධිපතිවරයා අතින් මෙලෙස වර්ණ ප්‍රදානය සිදු කෙරුණා සේනාධිනායකයා සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා තිබෙනවා. වර්ණ ප්‍රදානයෙන් අනුතුරුව කටුනායක මූලික ගුවන් කඳවුරේ C130 කඳවුරේ අංක 2 සහ අංක 5 බලගන ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. ගුවන් හමුදාවේ 70 වසරක ගුවන් බලය තේමා කොටගෙන එයා කමාන්ඩර් කොමදෝරු චන්න දිසානායක මහතා විසින් රචිත ග්‍රන්ථය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ගුවන් හමුදාපති යා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරුත්තිලනයක් පිළිගැන්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. අපේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන රට හදන සෞභාග්‍ය දැක්ම තුල අඩංගු මූලධර්ම මතයි අපේ සංවර්ධන ක්‍රියාදාමයේ ඉදිරියට ගෙන යන්නේ. ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ හමුදාවන්ගේ මූලික කාර්යය ජාතියේ සුරක්ෂිතභාවය දිගටම රැක ගැනීමයි. සෑම පුරවැසියෙකුටම බියෙන් හා සැකෙන් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ආරක්ෂකාරී රටක් ගොඩනගා දීම අප ප්‍රතිපත්ති මාලාවේ මූලික හරයයි. අපේ ප්‍රතිපත්ති මාලාව මහ ජනතාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී රටේ සංවර්ධනය මූලික කර ගැනීමට නම් ජාතික ආරක්ෂාව අතිශයින් වැදගත් බව පෙන්වා දුන්නා. පොත්ගලික අංශයට වේවා රාජ්‍ය අංශයට වේවා එදිනදා වැඩ කටයුතු පවා හරියාකාරව කරගත හැක්කේ අප රට තුළ නිදහස් හා ආරක්ෂකාරී වාතාවරණයක් තිබුණොත් පමණයි. එසේ නොමැතිනම් ආයෝජකයන් පවා අප රටට පැමිණෙන්නේ නැහැ. මේ නිසායි නීති හා සාමය මූලික කොටගෙන ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපි මූලිකත්වය දෙන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ සහ අමරපුර මහානිකයන්හි මහනා හිමිවරුන් වෙත ලබා දීම අද දින සිදු වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සුව බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් මේ වන විට මහා සංඝරත්නය සහ අන්‍ය ආගමික නායකයන් වෙත ලබා දීම සිදු කරමින් පවතිනවා.
එයන්ව රාමංජ මහානිකායේ මහානායක අග්ගමහ පඬිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන් වහන්සේට සහ අමරපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමිපාණන් වෙත මෙම වාර්තාවේ පිටපත් පිරිනැමීම අද දින සිදු වුණා. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිච හරිගුප්ත රෝහණදිර මහතා විසින් උන්වහන්සේලා වෙත මෙම වාර්තාවේ පිටපත් පිළිගන්වනු ලැබුවා. මීට පෙර අස්කිරි සහ මල්ලතු මහනා හිමිවරුන් වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පිටපත් බහර දී තිබූ අතර ඉන් අනතුරුව කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙත පිරිනමනු ලැබුවා. නීතිපති දප්පුලි දෙලිවේරා මහතා වෙතද මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් බහර දීම පසුගිය සතියේ සිදු වුණා. පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ලබන 10 වනදා මෙම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව විවාදයක්ද පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බවයි අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කර සිටියේ. එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සමාජ කණ්ඩායම්ද පාස්කු කොමිසමේ වාර්තාව පිළිගත නොහැකි බව දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටිනවා. මේ අතර පාස්කු විරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවෙල්ල වූ සමයේ කඩු 6000ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට ඉල්ලමින් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මාස 31 වනදා කරුණු දක්වන ලෙසට අභ්‍යාචන අධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා. මෙම පෙත්සම අද අභ්‍යාචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායා දුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිච සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් පාස්කු ඉරිදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කොමිසමේ වාර්තාව ඉක්ුද්දා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් තම සේවාදායක හිමිපාණන්ට ලබා දුන් බව සඳහන් කළා. එමෙන්ම අදාළ කඩුතොගය පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවත් ඔහු අධිකරණයේ හමුවේ පෙන්වා දුන්නා. පෙත්සම්කාර කාඩිනල් හිමිපාණන් වහන්සේ අධිකරණයේ හමුවේ කියා සිටියේ පාස්කු ඉරිදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ඉන් කඩු 600ක් පමණ මේවන විට හඳුනාගෙන තිබෙන අතර ඒවා මොහොමඩ් සත්තාර නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරිදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මෙරණ ප්‍රහාරයක් එල්ල කොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයකට අනුව ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළි වී තිබෙන බවත් පෙත්සම් කරු පෙන්වා දුන්නා. මේට අමතරව තවත් කඩු 5400ක් පමණ මේවන විට රට තුල නිදැල්ලේ සැරිසරමින් තිබෙන බව පෙන්වා දුන් කාඩිනල් හිමියන් මේ ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවයි කියා සිටින්නේ. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ආරක්ෂක ප්‍රධානින් වෙත ලිඛිතව දැනුම් දී තිබෙන බවද පෙන්වා දුන් කාඩිනල් හිමියන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසටයි අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාව සහ එම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම්ට නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාව තුළ විවිධ අදහස් පළ වුණා. සියලු දේශපාලන පක්ෂත් සියලු ආගමික සංවිධානත් දැන් මේ වාර්තාව පිළිබඳව ලොකු විවේචනයක් කරනවා. එම වාර්තාවේ තිබෙන හොඳ කාරණා පිළිබඳව රජයේ අවධානය යොමු කරලා ඒව ඉෂ්ට කරන්න කටයුතු කරා. සම්පූර්ණ වාර්තාව නම් එළි දැක්වීම එච්චර සුදුසු වෙන්නේ නැහැ. මොකද ඔබ දකින්නේ ඇති සමහර බුද්ධාසන නිලධාරීන් සාක්ෂි දෙනකොටම මාධ්‍ය ඉවත් කළ සාක්ෂි දුන්නේ. මොකද ඒ සමහර කාරණා රාජ්‍ය ආරක්ෂාවට බලපාන කාරණා. පාස්කිරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිතව ආණ්ඩුව ක්‍රියා කළා නැහැ. මේ පිළිබඳව ඉතාමත් පැහැදිලි ප්‍රකාශයක් අපි කරලා තිබෙනවා. ඒක තමයි මේයින් හෙළිවෙච්ච කාරණා තවදුරටත් සංගවන්නේ නැතුව රටට ඉදිරිපත් කරන්න කියලා. මේ පරිශ්‍රණය ජාත්‍යන්තර පරිශ්‍රණයක් බවට පත් කරන්න මොකද හේතුව මේ පිළිබඳව මුළු රටමත් ලෝකෙමත් බලන් ඉන්නවා. මේ රජ යටතේ ඒ කොමිසමේ වාර්තාව සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක් නෙමෙයි CID එක TID එක ඒ සඳහා පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ අවශ්‍ය කරන ඒවට සම්බන්ධ නායකත්වය ලබා දුන්නේ සෑම සියලු දෙනාම නීතියට ගෙන එන එක අපි වගකීම බාර අරගෙන කටයුතු කරනවා. පාස්කු ඉරිදා මොම්මේ බෝම්බේ පුපුරන්න පොයට විතරයි නඩු දාලා තියෙන්නේ. මහා මොළ කරුට නඩු නෑ, සල්ලි වියදම් කරපන් ගන්න නඩු නෑ, ආයුධ දුන්නේ කාට නඩු නෑ. මේක අල්ලගෙන ගියොත් එළි වුණොත් සායම යන්නේ ආණ්ඩුවේ කියලා අපි තමුන්නාසයට කියනවා. පාස්කුව කොරවපු කට්ටිය කොහෙද ඉන්නේ? ඒක හෙව්වනම් හරියට අර ආණ්ඩුවේ ඉන්න කට්ටියගේ කිල්ලෝට වල තියෙන කුණු ටික එළියට එනවා. හැබැයි එක දෙයක්, අද මේ ආණ්ඩුවේ අංක 1 නායපත්‍රය මොකද්ද? මේ විපක්ෂයේ නායකයින්ව දඬු කඳේ ගහලා කොහොමද මේ රට මිලිටරි ජුන්ටාවක් බවට පත් කරලා Tamanට ඕන විදිහට ගෙනියන්න කියලා ඉවරලා.
නිකම් මේ විපක්ෂය මේකේ මේ ප්‍රයෝජන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එදා ඒ වරද කරපු ඒ වළක්ව ගන්න කටයුතු නොකරපු සියලු දෙනාට චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒවා උසාවියෙන් අධිකරණයට ගිහිල්ලා අධිකරණයෙන් තීන්දුවක් කරයි. කවුද වැරදිකාරයෝ කියලා නිවැරදිකාරයෝ කවුද කියලා තීන්දුව කරයි. අධිකරණයට තාම නඩු ගොනු කරලත් නැහැ. ඒ ගොනු කරාට පස්සේ අධිකරණයෙන් තමයි තීන්දුව දෙන්නේ. මෙරටේ ඉන්න මුස්ලිම් ප්‍රජාවට ඕන්ටත් ඕමනාකම තිබුණා මේ සහරාන්ගේ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න මහමොලකරුවා කවුද කියන එක දැනගන්න. නමුත් ඒක මේ කොමිසමේ වාර්තාවලින් අපිට හෙලිදරව් වෙන්නේ නැහැ. අද ඒ යහපාලන රජයේ හිටපු මැති අමතිවරු තමයි මේ පරීක්ෂණය ගැන කතා කරන. නමුත් පාසුක පහරේ ඇති උනේ ඔවුන්ගේ තියෙන අඩුපාඩුකමින් කියන එක ඔවුන් දැන්වත් පිළිගන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීරණයකට අනුව ස්ථාපිත කළ ජනාධිපති කොමිෂන් සභා දෙකක අවසන් වාර්තා පාර්ලිමේන්තුවේ කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බහර දීම අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීරණයකට අනුව ජනාධිපති කොමිෂන් සභා දෙකක අවසන් වාර්තා කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා වෙත බහර දීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබෙනවා. ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභා අවසන් වාර්තා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්ත රෝහණ දීර මහතා විසින් කථානායකවරයා වෙත බහර දුන් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලිකම් ධම්මික දසනායක මහතාද එක්ව සිටියා. මෙලෙස බහර දුන් එක් වාර්තාවක් වූයේ 2015 ජනවාරි මාස 8 වන දින ආරම්භ වී 2019 වසරේ නොවැම්බර් මාස 16 වන දින අවසන් වූ කාල සීමාව තුළ නිලතල දරු රජයේ නිලධරයන් රාජ්‍ය සංස්ථා සේවකින් සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සමාජිකින්ට සිදුව ඇතැයි කියන දේශපාලන පරිගණකින් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවයි. එය වෙළුම් තුනකින් සමන්විතයි. දෙවැනි වාර්තාව වන්නේ 2015 ජනවාරි 15 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවයි. දේශීය පුවත් වෙතයි යලිත් අවධානය. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 350ක විදුලි ධාරිතාවයක් එක් කිරීම සඳහා කෙරවල පිටියේ ඉදිකරන මෙරට පළමු ස්වාභාවික ද්‍රව වායු විදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු අද දින ආරම්භ වුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් केरवल पिटिये इदिवन लंकावे पलमु स्वाभाविक द्रव वायु विदुरी बलागारे हेवात एलएनजी विदुरी बलागारे इदिकिरीम कटयुतु आरंभ किरीम अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन अद सिदु केरुना जातिक विदुरी बल पद्धतियट मेगावोट 350ක් එක්වන මෙම ලක්දනවි ස්වාභාවික ද්‍රව වායු සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ පළමු අධිරේ කටයුතු මාස 21ක් තුල නිම කිරීමට නියමිතයි. පළමු අධිරේදී මෙගාවොට් 220ක්ද තවත් මාස 12ක් තුල අවසන් වන මෙම ව්‍යාපෘතියේ දෙවන අධිරේදී මෙගාවොට් 130ක්ද ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි. අපේ රජය පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්න. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකට අපිට බලය දුන්නේ. අපි මේ වසර අවසන් වන්න විට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල 100%කින් අවසන් කිරීමට අපේ ඉලක්කය විය යුතුයි. මිනිසාගේ මූලික අවශ්‍යතා ලේඛනයේ මුල් අංක 4ට විදුලි බලය බිඳ වෙලා තියෙන මොහොතක අපේ දල සලාපෙනුම ඇමතුමා විදුලි වේගෙන් දැන් වැඩ කරගෙන යනවා. අපිට ඒක මහත් ශක්තියක්. තව නොබෝ දෙනින් අපි විශ්වාස කරනවා පළවෙනි සූර්ය බලාගාර උද්‍යානය ඇතුළු උමාවේ ඉහළ කොත්මලේ දැදුරෝය රඹකැන්නෝය මොරගහ කන්ද මේ සියල්ලගෙම පීතෘත්වයේ ලියලා තියෙන ගරු අගමැතිතුමනි ඔබතුමාගේ නමින් ශ්‍රී ලංකීය බල ශක්ති ශේෂ්ත්‍රයෙන් නිදහස කරා යන ගමනේ අද අපි එක්තරා නැවතුම් පොලකට සමීප වුණා. රටක් විදිහට ගත්තාම අපි විශාල ඉදිරි පියවරක් තබන දවසක් මේක. මේ ආණ්ඩුව ඉතිහාසගත වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙන්නේ මෙවන් පෙරලිකාර රටේ අනාගතයේ වෙනුවෙන් සුබවාදීව කරන වැඩසටහන් එක්ක කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. රට තුල කොරෝනා එන්නත් සූදු අක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ 50 වන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක් වෙමින්. ලෝකයේ අනෙකුත් සියලුම රටවල් කොරෝනා එන්නත ගැසීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා තිබෙන මොහොතක අපේ රටේ විතරක් ක්‍රමවේදයක් නැහැ. අපේ රටේ තියෙන ප්‍රොටෝකෝල් එක තමයි බලවතුන්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා වැක්සින් ගහගන්න ක්‍රමය. දැන් සති කිහිපයකට පෙර මගේ දුරකථනයටත් ආවා SMS පණිවිඩයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට Tamanට එන්නත ගහගන්න පුළුවන්. මම ආඩම්බරෙන් තමුන්නාසයට කියන්න කැමති මම තීන්දුවක් ගත්තා. අඩුම ගණනේ මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට අඩුම ගණනේ එන්නත් ටික ඇනවුම් කරලා අපේ රටට ලැබෙන තෙක්
මම එන්නත ගහ ගන්න හැයි කියලා මම තීන්දුවක් ගත්තා. ඉස්සෙල්ලම හම්මුණා නොමිලේ මාත්‍රා ලක්ෂ 5ක්. දැන් හරිනම් ලක්ෂ 5ක් ලැබෙනකොට ප්‍රතිලාභ ඉන්න ඕන 250,000. ඇයි? එක්කෙනාට දෙක ගානේ. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ? අර ගෙන ආපු ලක්ෂ 5 ලක්ෂ 5කටම දීලා. මේ අපේ රටින් තීන්දුව කරලා තියනවා නෑ එහෙම නෙවෙයි. තවත් කාලයක් ගත කරලා දෙවෙනි එක දුන්නට කමක් නැහැ. මෙන්න අපේ රටේ ක්‍රියාත්මක වෙන එන්නත් සූදුව. දැන් මමත් ඇත්තටම ලොකු අවධානයකට ලක් කියලා ඉන්න පුද්ගලෙක්. ඇයි? මං ගිය අස ඉන්නේ නැහනේ. විපක්ෂ නායකකම් කර කර මම යනවා රට වටේ. මට තියෙන එකම ආරක්ෂාව අර අපේ ඇමතිතුමිය එපයි කියපු මුවාවරණයි දුරස්ත භාවය. ওই දෙක තමයි මගේ එන්න. මං එක දෙයක් තමුනාසයට කියන්නේ කැමති අපේ ජීවිත අහිමි වුණා අපිට තියෙන ආත්ම ගරුත්වයක් රැකගන්න. අපි අවංකවම පිරිසිදුවම මේ රටේ පොදු ජනතාව පිණිස COVID-19 වෛරස ආසාදිත මෘතදේහ බුහුමදානය කිරීමට මඩකලපුව සහ අම්පාර ප්‍රදේශයේ ස්ථාන දෙකක් සඳහා අවසර හිමිව තිබෙනවා. මේ අතර එසේ අවසර හිමි වූ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ COVID ආසාදිත මෘතදේහ පහක් බුහුමදානය කිරීම අද දින සිදු වුණා. කොරෝනා ආසාදිත මෘතදේහ මඩකලපුව ඔට්ටමාවඩි සහ අම්පාර ඉරක්කාම්බම් ප්‍රදේශවල බූමදානය කිරීමට නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මජ්මා නගර හිදී කොවිඩ් ආසාදිත මලසිරුරු පහක් බූමදානයට අද අවසර හිමි වූ අතර එම මියගිය අය අතර එරාවුරු ප්‍රදේශයේ පුද්ගලින් දෙදෙනෙක් සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පුද්ගලින් තිදෙනෙකු වන බවට තොරතුරු වාර්තා වනවා. මලසිරුරු බුමදානය කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදී නැතුළු අනවසර පුද්ගලයින්ට එම ස්ථානයේ වෙත ඇතුල් වීමට අවසර හිමි නොවූ අතර මෘතදේහ බුමදානය වෙනුවෙන් වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. මේ අතර යුනිසෙෆ් ආයතනයේ විසින් කොවැක්ස් පහසුකම හරහා මෙරටට ලැබීමට නියමිත සමස්ත ඇස්ට්‍රාසෙනිකා එන්නත් ප්‍රමාණය වූ එන්නත් මාත්‍රා මිලියන 1.44 කොටසක් වූ මාත්‍රා 264,000ක තොගය එළඹෙන ඉරිදා දින ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම ඉන්නත් මාත්‍රා තුගය COVID-19 වෛරසය හමුවේ වඩාත් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩවල පුද්ගලයින් හට එන්නත් කිරීමට සැලසුම් කර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ එන්නත සම්බන්ධයෙන් කටයුතු කරනකොට උණ ගත්තොත් මේ උණ සාමාන්‍යයෙන් පැය 48ක් දවස් දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් මේ උණ අඩුවන නිසා ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකියක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. ඒකට හේතුව මේ මොහොතේදී අපි කවුරුත් දන්නවා ඩෙංගු රෝගය ලංකාවේ තියෙනවා. එවැනි රෝගයක් වෙන්න බැරිකමක් නැහැ. ඒක එන්නතේ ප්‍රශ්නයක් නෙවෙයි. ඩෙංගු රෝගය සහ වෙන ඕනෑම උණක් වෙන්න පුළුවන්. අම්පා ප්‍රදේශයේ එන්නත් ලබා දීමෙන් අනතුරුව දෙදෙනෙකු මිය යනවා. මේ මරණය සිද්ධ වුණේ එන්නත නිසාද කියන එක ගැන තවම අපි විමර්ශනය කරනවා. එතෙක් අපිට මේක දි කියන්න පුළුවන් වෙන්නේ එන්නත දීමෙන් පසුව සිදු වූ මරණයක් මිස එන්නත දීම නිසා සිදු වූ මරණයක් නෙවෙයි. මුදල් මත පදනම් නොවෙච්ච තරඟකාරී ඉල්ලුමක් මේ එන්නත සඳහා තියෙනවා. මේ මොහොතේ බරපතල අවධානමක් තියෙනවා ව්‍යාජ එන්නත් රට තුලට පැමිණීම නිසා. අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ මේ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට දෙන්න එපා. මේ විදිහට ව්‍යාජ එන්නත් එන්නට පුළුවන්, බොරු එන්නත් එන්නට පුළුවන්, වැරදි එන්නත් එන්න පුළුවන්, හානිකර එන්නත් එන්නට පුළුවන්. මේකේ මිල පාලනයක් ඇති කරන්න බැරි වෙන්න පුළුවන්. මේ මිල දරා ගන්න බැරි විදියට ලාභ සඳහා යොදවා ගන්නට පුළුවන්. ඒ යොදවා ගන්න ලාභය නිසා මේකේ බරපතල දූෂණ අක්‍රමිකතා ඇති වෙන්නට පුළුවන්. බදුල්ල මහ රෝහලේදී ඊයේ දින නිකුත් කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අනුව එම රෝහලේ පිළිකා රෝගී අංශයේ 34 දිනකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. වෛරස ආසාදිතයින් අතර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 22ක්, රෝගීන් බලා ගන්නා සහායකින් 7 දෙනෙක්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 2 දෙනෙක්, හිද නිලධාරීන් 2 දෙනෙක් සහ එක් වෛද්‍යවරියක්ද සිටින බවයි වෛද්‍යවරුන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ. මණ්ඩල සමගින් ඒ වාර්ඩ් සංකීර්ණ తాවකාලිය පසලා තියෙනවා. අනෙකුත් සේවක මණ්ඩල සමාජිකින් තමන්ගේ නිවෙස් තුල නිරෝධයන් ලක් කරලා තියෙනවා. මේ රෝගයේ වාර්ඩ් තුල පැමිණි ආකාරය සම්බන්ධයෙන් අපිට ගැටළු සාකච්ඡා තත්ත්වයක් තියෙනවා. පිළිකා වාර්ඩුවේ කෙසේ ආසිත වාර්ඩ් තුල කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ ලක් කරනවා. ඔහලේ ඉන්න කාර්ය මණ්ඩලයේ සියලුම සමාජිකින්ට කොවිෂීල්ඩ් එන්නත ලබා දුන්නා. නිර්ණායකයන් තියෙනවා. එන්නත ලබා ගත්තත් නේසෝපැරින්ක්ස් කියලා අපි කියනවා. ඒ කොටස වල වෛරසය තියෙන්න පුළුවන්. වෛරසය වර්ධනය වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ගෙන් තවනකොට රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ අවධානම තියෙනවා. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට හැකියාවක් ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් සභා නියෝජිතයින් පවසනවා.
කෙසේ වෙතත් අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ පළාත් සභා ක්‍රමය රටට සුදුසු නොවන බවයි ප්‍රධාන ආයතන ව්‍යුහයක් වෙච්ච පළාත් සභාව අද ජනතා නියෝජිතයින්ගෙන් නැතුව වැඩිම කාලයක් පවත්වාගෙන ගිය පළාත් සභා ක්‍රමයේ හැටියට මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතිහාසයට මහා කළු පැල්ලමක් එල්ල කරන අවස්ථාවක් හැටියට තමයි මේ අවස්ථාව අපි දකින්නේ අපි විශ්වාස කරනවා තව ටික දවසක් යනකොට රටේ තත්ත්වය සාමාන්‍ය අතරපත් වෙනකොට ඉතා කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වේවි කියලා අපේ ගෙවල් ගේට්ටුව ඇරියම දොරවල් ඇරියම උදේට OPD එක ක්ලිනික් එක වගේ මිනිස්සු අපි දැඩිව විශ්වාස කරනවා ගෙදරට සතර පෙර නිමිති වලින් එන්නේ නැත්නම් මල කඳක් විතරයි එන්නේ උදේ පාන්දරකට මිනිස්සු ඇවිල්ලා කියන දේවල් මිනිස්සුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් අපිට පෙනෙන්න අපි පෙනීදපු ක්‍රමයක අදත් අපි අපේ ක්‍රියාකාරීත්වය මේ තනතුරු නැtei කියලා අපි ඈත් කරලා නැහැ. රෝගිය යහපාලන ආණ්ඩුව විනාශ කරපු පළාත් සභා ක්‍රමය ඇති කරන්න මේ රජය කොච්චර උත්සාහ කළත් මේ රට තුල ඇති වෙලා තිබිච්ච කොවිඩ් වසංගත තත්ත්වයත් එක්කලේ කාලයක් ගියත් දැන් රට යම් පට්ටමකට පත් වෙනවට අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුල පළාත් සභා මැතිවරණේ පවත්වාවි විගණන වාර්තා එහෙම්මම තියෙනවා. ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන්න කිසිම ආයතනයක් නැහැ. මේ පළාත් සභාව එපායි කියන පළාත් සභා අනවශ්‍යයි කියන බොහෝ අයගෙන් මම අහනවා මේ මුදල් විගණනය කිරීම සිදු කරන්නේ කවුද? දේශපාලන නායකත්වයක් නොමැත්තන ජනතාවගේ අවශ්‍යතාවලට වඩා ඉටු වෙන්නේ නිලධාරීන්ගේ අවශ්‍යතාව පමණයි. ඒ නිසා අපේ රජ හැම වෙලේම උත්සාහ කරනවා මේ පළාත් සභා මැතිවරණය තියන්න. නමුත් මේකට යම් යම් පිළිස් කකුලෙන් අදින බව අපිට නිකන් දැනෙනවා. මොන තනතුරකට ආවත් මගේ සාර වෙනස් වෙන්නේ නැහැ. මොකද පළාත් සභා කියන එකෙන් අපේ රටේ ඒකීය භාවය සම්පූර්ණයෙන්ම බොහෝ දුරට නැති වෙලා අපි ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වෙනවා. නමුත් මේක ඒකීය රාජ්‍යයක් අවුරුදු 2500ක් තිස්සේ රට අන්තික තමයි මේ පළාත් සභා ආවේ 13 වෙනි සංශෝධනයේ 13 වෙනි සංශෝධනය අපිට ගෙනාවේ ඉන්දු ලංකා ගිවිසුමෙන් තා ඒ සාවරේ මම වෙනස් වෙන්නේ නැහැ එක රටක් එක නීතියක් නම් පළාත් නමේ නීති නමයක් තියෙන්න බෑ ඒකෙන් තා සමස්තයක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් මම එදත් අදත් නැත් කවදත් පළාත් සභාව වලට විරුද්ධයි ඉදිරියේදී දිවයිනපුරා සතියක කාලයක් අපරාධ මැඩලීමේ රැල්ල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. නුදුරු අනාගතයේදී අපි අපරාධ මඩින රැල්ලක් අපි ආරම්භ කරනවා. සතියක විශේෂයෙන්ම දිවයිනපුරා විශේෂයෙන්ම කුඩු ජාවාරංකාරය සහ පාතාලකාර ක්‍රියාකාර නැත්නම් කප්පම් ක්‍රියාකාරයන් අපරාධකරුවන් මෙන්න මේ අයව මර්ධනය කරන්න එක සතියක් මුළු දිවයිනපුරා විශේෂ කාර්ය බලකාය සහ හමුදා සමග පොලිසිය සමග එකතු වෙලා ඒ වගේ රැල්ලක් අපි ආරම්භ කරනවා එක සතියක් පුරා. ඉතින් එතනින්ුත් අපිට පුළුවන් වෙනවා බොහෝ දුරට ජනතාවගේ සහයෝගය ලබාගෙන මේ අපරාධ රැල්ල නැත්නම් මේ අපරාධ කරුවන් නීතියේ රැහැනට අත් වශයෙන්ම අල්ලා සිට. ව්‍යාපාරික පුවත් විශේෂාංගයේ වෙතයි දැන් අවධානය. සෑම ශ්‍රී ලාංකිකයෙකුම එකිනෙකා හා යා කරමින් රටම ඩිජිටල් පහසුකම් වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව ඩයලොග් ගාසියාටා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ගමට sannivedanaye වැඩසටහනේ පළමු අදියර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. ශ්‍රී ලාංකික ජනතාවට අඛණ්ඩ 4G ආවරණය ලබා දීමට අපි නොබැඳුව කටයුතු කරනවා. රත්නපුරට පමණක් නෙමෙයි ඉන්පසු අපි කුරුණෑගල දිස්ත්‍රික්කය ඉන්පසු මාතර අනුරාධපුර ඒ වගේම අපි මේ අවුරුද්දේදී දිස්ත්‍රික්ක 10ක් ආවරණ වැඩ කටයුතු පටන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබමින් එහි ජයග්‍රහණයන් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නට මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔප්නැංවීම වෙනුවෙන් සුවිසල් පියවරක් පසුගියදා රිට්ස්බරි ආයතනය විසින් ගනු ලැබුවා. ඒ රිට්ස්බරි මෞබිමට වීරයෙක් වැඩසටහන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හඳුන්වා දීම තුලින් රිට්ස්බරි අප ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් උරුම කර දීමේ ජාතික මෙහෙවරට උරුදී ඇති බව පසක් කර දෙන්නයි අප මේ සියලු වෑයම ගත්තේ. ජාත්‍යන්තර තලයට අපි ඔක්කොම ඔසවා තබන්න ඕන කියන පරමාර්ථය විතරයි මෙතන අපිට තියෙන්නේ. රිට්ස්බරි චොක්ලට් නේ ඒ සන්නාමය යටතේ අපිට ඉදිරිපත් වුණා මේ තරගාවලිය පවත්වන්න අපි සම්පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා කියලා. අද වන විට පාසල් මට්ටමේ අභිභවා ගිහිල්ලා ජාතික මට්ටමේ ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට අනුග්‍රහයක් දක්වන්න තරම් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ඉන්නවා.
ජාත්‍යන්තර කාන්තා දිනයේ වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව දියත් කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් එම බැංකුවේ සභාපති මහින්ද සාලිය මහතා මෙලෙස අදහස් පළ කළා. මාර්තු මාසයේ තුල එම වැඩසටහන තුලින් අපි දිරිය ව්‍යවසායික කාන්තාවන් 10000ක් මේ රටට බිහි කරන්න අපි කටයුතු කරනවා. එම දිරිය කාන්තාවන් අතරින් අපි තෝරා ගන්නු ලබන හොඳම ව්‍යවසායකින්ට තෑගිසා වරප්‍රසාද ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලියසවිය ප්ලස් කියන අපේ ගිණුම හරහා දිරිය කාන්තාවන්ට දිරිය ව්‍යවසායිකාවක් වන්න මාර්ගය හදලා තියෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබතර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.